සද ස්වාඳි රූපානය සවසාහ ඇතිය ප්‍රධන පත්විකාශය සමගින් මම අරුණජයකොඩී. මම ගයා ලක්රුවනි අවධාන යොමුකරම ප්‍රධානපුත් සිරස්ථල වෙත. උසස් පෙළට පාර පෙන්වන සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ නාවික හමුදාවෙන් තවත් හතලිස් හතරක් කොරුණා රෝගීන් ගණන පන්සිය හැට හතක්වෙේ. කොළඹ ගම්පහා අළුතර සහ පුත්තලම ඇර අනෙක් ප්‍රදේශමලින් හෙට උදේ පහට ඇදිරිය අවසන් යළි වාක්ලී අටට. කොරෝනා අරමුදල ගැන විපක්ෂයේ චෝදනාාවලට ආණ්ඩුවෙන් පිළිතුරු. යහපාරණ ආණ්ඩු සමයේ ස්වාධීන රූපවාහිනී පාධ්‍ය ජාලේසිදු වූ මුදල් අක්කමකතා ගැන පුළුල් පරීක්ෂණ ඇරබේ. මලවුන්ගේ ගණන දෙලක්ෂයක් ඉක්මවද්දී. ලොවටම කොරෝනා බෝකල චීනය නිහඬෝම යළි වැඩි පොටන් ගනිී දේශී පුවත්. අධ්‍යම පොදුසාහති පත්‍ර සාමාණ්්‍යි පිළි බාගගේ ප්‍රතිඵල අදනිකුත් කෙරුණා. මේවර ප්‍රතිඵලවල්ට අනුව විභාගයට පිෙනී සිටි සිසුන් ගෙන් සියට හැත්ත ඇතුන දශම අටයි හතරක ප්‍රතිශතයක් උසස් පෙළ හැදැරීම සඳහා සුදුසුකම් ලබායිති බවයි විභාග කොමසාරික් ජණ්ඩාල් සනත් පූජිත මහතා සඳහන් කළේ. you එදස් හනමේ අප සාමාන්් පෙක් භාගගේ පසුගේ දෙෙම්බර් දෙනිසිට දොස්ස්‍රටිතා දක්ක් ක්‍රියාත්න ෝනා මෙවර විභාගේ සදහ තමයි වැඩිම අපේක්ෂ සංක්‍යාවක් අයිතුුම් කර විවාාගගේ ලෙස අපි සඳහන්කරන්න පුළුවන් වන්නේ. හත්ලක්ස දහත්දස් දෙසිේ හස් හයක් මේ විභාගේ සඳහ පෙනනිසිටිය. විවාාගගේ ප්‍රතිඵලම විනට නිකපුත් කරති අවසානයි එඒයනුවන් උසස් පෙල විසිඳ සුදුකන් ලත් ශිෂයගේ ප්‍රසි අතය සියයට හැත්ත තුනයි දසම අටයි හතරක්. හතදිනේ සිට අපි පාසුකම ලබා දෙනවා සියලම විදුහල් පතිවරුන්ට කලාපත් දෙහපනා දක්ෂවරුන්ටත් ඒවගේම පල්ලාත් දෙහපනා ද්‍යක්්‍යවරුන්ට තමන්ගේ විදුහලේ ප්‍රතිඵල භාගත කර ගැනීම සඳහා වකාසාපි ලබාදීමට තටිතියෝදෙනවා කොරුණා ආසාධිතීන් හතලි සතර දෙනකු අදදිනයේදී හඳුනා කැනනාා. එ සමඟ මෙරටින් හමුුවූ කොරුුණා අරෝකීන්ගේ සංඛ්‍යාව පන්සිය හැට හත දක්වා ඉහළ ගොස් තිබෙනවා. වි- වෙසනය හමුුවේ අපේ රට ගැන කතා කරනකොට ඒ දවස්්‍යේදී අපේ රටින් වාර්තා වුණු වැඩිම ආසාධතයන් සංඛ්‍යාව වාර්තා වනා ඒ ආසාධතයන් හැට තුන්දෙනෙක්වුදයට. මේ අතරින් පනස් තුන්දනෙක් නාවක හමුදා සාමාජිකයන් බව තහවුරෝනා. අපි වෙනුවෙන්, රයක් දවාලක් අව්වක් වැස්සක් බලන් නැතුව තමන්ගේ යුතුකම අකුලටම ෂ්ටකර පිරිසක්කමයි. මෙවිදියට ඉතාමත් අවාසනාවන්තලෙස මේ රෝගයට ගොදුරුණේ. මේ අවස්ථාවක් කරගන්නවා අපි සමස්ත වටේ ජනතාව වෙනුවෙන්ම. ඔවුන්ට අපේ ප්‍රනාාමේ හිසනවා පුද කරන්න සහ ඔවුන්ට ඉක්මන් සුවය අපි ප්‍රර්ථනා කරනවා. මතරේ හොද කලා කර තිබෙන වැලිසර නාවික හම්දදා කදරේ ආසතියන් හඳුනාගැනීමේ පරීක්ෂණ සහ ඔවුන් වෙනුවෙන් අවශ්‍ය කරන ප්‍රතිකාර කටයුතු. ඉතාමත්ම සාර්ථකවකන්දව කඩනමින්සදු වන ආකාරය දකබලා ගැීමට හැකයිවතිබිෙනෝ. ම අතරේ වැලිසර නාවික හමුදා කඳුරු පරිශ්වයේ පිටා තිබෙන නාවික මහරෝ හල. තියන් ැෙනුවෙන් ප්‍රකාර රීම යොදාගනීමට හටිතු කරනවා කියලා නවික හමුදාව ප්‍රකාශ කලා මේ තොරතුරුත් එක් අපිස් සූදානම් වැඩි විස්තරත් එක් පේ රටේයි අලුත්තොරතුරු මෙයාාකාරයෙන් ඔබට සමප කිීම. අදදිනී වර්තා වූ රෝගීන් හතලිස් හතරදිනා නවිකහමුදා සාමාජචිකයන් වෙනවා. ඒදනයේදී හඳුනා ගත් ආසධතයන් හැට තුන්දනාගෙන් පනස් තුන් දෙනෙකුද නවිකහමුදා සාමාචකයන්. දහසේදෙක ලසර හමද කන්තුරෙන් හඳනා ගැනු අර සිතු පිරිස වෙනත් ප්‍රදේශ කේපයකින් හඳනාගරනු ලබවා. සෙසු නාාවක සමාජකයන්ට අමතරව ඒ හඳුනාගත් කොරෝුණනා ආසාධතයන් දස දෙන අතරට නිෝධහන මදස්ථානාවලින් හැමුව එක් ආසාධිතයකු ඇතුළත්. වරසේ ආසාධනය ව රෝහල්ගතු ප්‍රතිකාර ලබා සුේ ලබව සංඛ්‍යාව එකසේ විසි හයක්දක්වා ඉහලගිය. ඒ අදනයේදී තවත් රෝගීන් හයිදිනෙකු සවේ ලබා පිටවයාමත් සමඟයි. ඇැ දලා රු ලෙස ික ම දර පරිස්ශ්‍රයතුල සද න්ට ප්‍රතිකාර කිීම හ හ තු න්ඳරු පරිස්්‍රය ර් න විශි හන රීමට පියවර ගැනවා එම ඳරු පරිශවයතුල වවැස ද යව හඳ ගැනීමත් සම ඔව හ මත පයවත්තු පුද්ගලයන්ගේ ප්‍රම තා ලයිස්තුව මත පක් කරනවා ද න්ට ප ති ර හ ලස ිකහමුදකන්ඳරු පරිශවය ප හිට ික හර ග ීමට හදාව පවස. මේ සන්දේ දහමුදා පති නනරල් න්ද්‍ර සිල්වා මතා කරුණු හෙලිකලා. වැලිස නාවක හමුදා කන්දරු තුල අදවන විට කොයිඩ්ඩා සාධතයන්ගේ විරෝධාර රණවිරුවන් සංකියාව දෙසිය දොළහක් කඳුරෙන්ද පිටද නිමාඩු සිටිය ඇවලුන්ගේ රණවිරුවන් හැට අට දෙනෙක්ද වශයෙන් සම්පූර්ණ සංක්‍යාව එකසි අසුවක් බවට පත්වෙල තිබෙනවා. අප සෞඛ්‍ය මාත්‍යංශය විදිහට අතිකරු ජනාධිපත්තුමාගේ උපදෙස් පරිදි. එවගේම හමුදාව සහස් සියල්ලු පොලිසිය ඇතුළ සියලු දෙනාගේම සහයෝගය ලබාගනිමින් අපි විශ්වාස කරනවා. අපට මේකටයුත්තත් අනික් තැංවල මර්ධනය කළා වගේ මර්ධනය කරගන්නට පුළුවන් වේ කියලා. ලත්හූ පිටිය ප්‍රදශය ම ගමුව නගරයෙන් කොවිට් ආසාධතයක හමුවීමමත් සමඟ කම ගමුව නගරේව සදමීමට සෞඛ්‍ය අංශ කටයුතුළලා නිවාස එක සිද දෙක පිරි ස්වුවන් රෝදධහට ලක්කරීමටයි පියවර ගැනේ.. ද ර පක්ෂ තුකරීමම් වදුරටත් පුළල් කිරීමට පවරෙන ඇති බව ෞක්‍යසේවා අධ්‍යක්ෂජනරාල් විශෂක්ඥ වයිද්‍ය අනිල් ජසින්ග මතා පවසනවා ඒ දිනේ පවිසින් අපගේ පරීක්ෂනාගාරතුර පරීක්ෂණ එක්දස් හැත්ත පහක් කරලා තියවා අග්‍රාමත්්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති වැැස්වීමකදී තීරණය වනාා විශ්වවිද්‍යාලවල පවතින පසිර් යන්ත්‍රභාවිාව කොට ඔවුන් විසින්ම එම පරීක්ෂනාගාර පවත්වා ගන්න බවටත් ඒවගේම සෞඛ්‍ය අමාත්‍යංශයේ යම්කිසි අධීක්ෂණ යටතේ එසේ කිරීමත්. ඒ මගින් දැනට එක්දස් දෙසියක පමණ පවතින මෙම ධාර්තාවය දිනකට තවදුරටත් වැඩිකරගැනීම සඳහා. ඒ වගේම ආසයනු සංවර්ධන බැංකුව මගින් දැන්ට තනාගෙනයනු ලබන නව පර්යේෂනාගාරය මුල්ලේරාව පිහිටා ඇති එය තව කාලේකින් අවසන්. කිීම අනතුරුව එම පරීක්ෂනාගාරයට හැකියාව ලැබෙනවා දිනකට දාහක පරීක්ෂණ ප්‍රම අනයක් කිරීම සඳහය. මෙවනට නිඩු බාසිරන ත්‍රවිද හමුදා සාමාජකයන්ට යි කඳුරුකාරවාර්තා කරන ලෙස රජය දැනම් දුන්නා. එම පිරිස කඳුරුවවත පැමිණීමට විදමත් වැඩ පිළිවෙලක් ක්‍රියාව් නැනීමටයි ආක්ෂක අමාත්‍යංශය කටයුතු දාඇත්ත. රෝධහනය අවසන් කළ තවත් පුදගලයන් පස්තනකු ෝස නවි හමද නිරෝදාහන අද්‍යස්ථානයෙන් පට වගයා ඕන් පටත්යාමට පෙර CR පක්ෂක ම ර ටයි තු කරුණේ. ඒ අුව එම ෝදාහන මද්‍යස්ාන පුදගලයන්සු දදිෙකු නිරෝදාහනය අවසන් කර පිටව ගොස්තිබෙනවා. එඒහි තවදුරටත් නිරෝදාහැන වන පුදගලයන් සංකාව හැට හතරක්. කෝන වවසේ ලැෑමට ලක් සි න ජනතාවගේ මාන සිකත්වය හ ැන්නීමට සංීත ප්‍රසගහ වැ හන් පැත්ව වෙනවා. එඒ අයටතයේ සුවවිර පනාාවම සංගීත වැටසටානක් කහවත්ත රෝහල් කාර මණඩල වෙන වෙන සඳධාන් කරබුණා මෙ අතරවාසා දැමුණු නීතිපතිිපාර්මේන්තුවේ කටයුතු අද යළි ආරම්භ කෙරුණා ඒකොබ 19 දහවන මාර්ගෝපදේයන්ට යටත්ව එඒහි කටයුතු යළි ආරම්භ කිරීමට සෞඛ්‍යේවා අධ්‍යක්ෂ ජනඩල්වර ලබාදුන් අුැතිය සමඟ. ති ාතමතුවේ රක්ෂාවට යදවා ට පෞද්ලික ගමක, ආක්ෂික නිලධාරණියකට, ரோناවරසේ ආසදනේවී ඇති බවට හඳනා ගැනීමත් සම. එම දෙ තන්තුව පසුගේ තාවකාක සා. රෝ සරදේෙන් තවමත් පීඩා විදින ජාත්‍යන්තරය දිහාවරතමයි දැන් අපි අවදහන යොමු කරන්නේ. මේ වෙනකොට මුළු ලෝකයම කොරුණා වරසය ආසාධනයවුවන්ගේ සංක්‍යාව මිලියන තුන ඉක්ම වාති වෙනවා කවුරුවත්ම හිතුවෙනෑ මේ නව කොරණා වරසේ ොවි-19 මේ තරම් දර්ුණ තත්වයකට පත්වය කියලා. මෙ අතරේ බ්‍රාන අග්‍රමත්‍යවරයා බොරිිස් ජොන්සන් මහත්මයා. අදසිට සුපපුෘද පරිදිී තමන්ගේ රාචකාය කටයුතු ආරම්ම කලා ඔුත් මේ වරසේ ගොදුරක් පවට පත්වෙලා හිටිය කොමුණත් යලි සුපුරු ත්වට එන්නට ඔහු වාසනාවන්තෙක් බවට පත්වනා. එවගේම ජාතන්ත්‍රර මාධ්‍ය වාර්තාකරනවා බ්‍රතාන්නේ ගෘහස්ත හිංසනය මේ වෙනකොට ඉතාමත් දැඩිලෙස ඉහළ ගොස් තිබෙන බව. මහර කියන්නේ මේ තත්වය නැතිකරගන්න නිරෝධහයනය කරන්නඕේ මිනිස්සන්ගේ මනසකේලා ඔවන් හිතන පතනවිදේ කියලා ඒකෝමූනක් ජාතන්තයෙන් එවැනිතුරතුරු පත්තා බනවා. ඒසිරුදේ සමඟ වැඩිවිස්තරත්ක් දැන් අපි බලමු ජාත්‍යන්ත්‍රයේ අලුත්තොරතුර. ොවිD-19 වසන්ගතයේ ආරම්භූ චීනය එම වෙසය පිටු දකිමින් යලි සය දෛයිනක කටයුතුවලට අවතීරණ වන අයිරු අදක්ට ලැබුණ. මාස තුනකට අආසන්න කාලයක් වස මනු චීනේ ේජින වර සහ ශංහයි නගරේ පසල් අදියවෘත්ත කරන. දනද සුන් පසල ට පමි අවස්ථාවේද ැඩ ආක්ෂ සහ ෛත්‍යපෙස් මත සමා ෘරස්තභාව තා ැීම, ශීර ෂ්ත්ව මැනැලිස කරන කායද දන් ලැබුණා. මස තුනකට අධිකකාලයක් තිය දැරු දැඩ ත්හකින් පසුව, චීනයේ හන්න්නගගේ, ීල්ම ෝහල් කොවිි ෝගෙන්න්ගෙන් පරීම විශේෂත්තියක් වුණා තම සෞඛ ශ ලැබ විශෂයක් ග්‍රහණ පිළිබඳව තාමත් අඩම්බරබන බයි, චීන ජාතික සෞ කොමිෂ් සභාව අද ප්‍රකාශ කළේ. මෙ තර හොකොන් විශවිද්‍යලේ පේෂණ කණඩයමක් ප්‍රතිවයිරස් ආලේපයක් නිපදවීමට සමත්ව තිබෙනවා. බක්ටියයාස් සහ නව කොරුණාාව වයිරස්සලට එෙහිව දි අනුවක තරම් සැකයුතු කාලයක් ඒතුළින් අරක්ෂාව සපියහකි බයි පවසෙන්නේ. මැප් වන්නමින් හැඳින් වෙන මෙම ආලේපය වසර දහයක සිට අහදා බලන ලද පරේෂණ වල ප්‍රතිඵලයක් බයි ඔවුන් පෙන්වාදෙන්නේ. ලොවටවල්සාස්වන් පාලන ප්‍රදේශ දෙයිය දහයක්පුරා පැතිරී ඇති කොුණා වයිරසේ හේතුවෙන් මේවලටට මියගේ සංඛාව දෙලක්ෂ හද හසෙක්ම වාතිබෙනවා. ආසාධිත සං්‍යාව මිියනතුන ඉක්මවාති බයි වාර්තාබන්නේ සුව ලලාබරු හල් වලින් පිටවකොස් ඇත සංක්‍යාව අටලක්ෂ අසුතුන් දහස් දෙසිිය දහසයක්. COොVවිD-19 වරය ආසානයේ ව සු ලැබ ප්‍රතානය ග්‍රමමාත්‍යය ොරිස් චොන්සන් අද සිට සිය දුරේ රජකාරරිකට යුතු ආරම්භ කලා. අසාද දෙෙවදින තුනක් දැනිසත්කාරෙක කේපතිකාර ලැබූ ඔහු දින කිහිපයක් විවේ ැනීමෙන් අනතුරුව දව්න හි පිහිට අගහමාත කාරෑල ට රාකාර යුතුව පැි. තාන්නේ දනක ර ා පරක්ෂණ දහර්තාව හල්ලැන්වීමට පියවරගෙන ඇති අතර දෙනකට පික්ෂණ පනස් හසතුදුකිරීමේ හැකාවව පවති බවයි වාර්තාන්නේ. මෙ අතර ව සංගත ව්‍යපති හමුව ්‍රතාානය ගෘහස්ත හිංසනය සැක ුතුෙස ඒහ ගො ඇති බව එරටින් ලබෙන වාර්තා පෙන්වාදනවා. එසඳහා කටයුතු කරන එරට පුුණ්‍ය ආයතනයක් පවසන්නේ ඔවන්ට දෛනකව ලබෙන ඇමතුම් සංඛාව සට හල්සිියකින් පමන ඒලගොස්ඇති බයි. මේවන විට ඇමරිකාවෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව පනස් පන්දහසේක්මවා ගොස් ඇතේ, ඊදිනේදීවාර්තා වූ මරණ එක්දහස් එකසිිය පනස් හතත් සමඟයි. ආස් අධතියන්ගේ සංඛ්‍යාව මිලියනයකට අසන්න විතිබෙනවා. නිර්තු ෙනැවීමත් සමඟ දැඩි හිරුරශ්මිය විඳගන්ඩට ජනතාව වෙරලතීරට පැමිණීම විශාලලෙස සිදුවවිින් පවතිරවා. නිවස්තුල වන්දයසිටීමේ ඉල්ලින් නොතකා මෙලෙස ජනතාව හැසිරීම පුද්ගල දුරස්ථභාව ආරක්ෂා කිරීම විශාල්ල අභියෝගයක් බවයි නගරාධිපතිතුන් පෙන්වලදන්නේ. සමහ ප්‍රන්ථ මහජදතාව වෙනෙන් විවෘර්ත බවින් පති අරතුර. හොරෝනා හමුුවේ හොඳම තාවකාලික අෞෂදය ලෙස නිවස්තුල රැදිී සිටීම ඉතාම වැදගත් බවයි විශ්ලේෂකින් තෞදරටත් පෙන්වල දෙන්නේ. නිවියෝකී නැංගුරම්ලාතිබන නාවවි හම්දාාවටඇත් රහල් නංකාවේ ප්‍රිකාර ලැබු අවසන් රෝගියයාද මුදාහැරීමෙන් පසුව නැවතත් මේ මස්ස අගදී වර්ජිනාව බලාපිටත්වන බවයි අමෙරිකානු නවිත් හමුදාව අද නිවේදනය කළේ. ඇතර ොේ ආසදනයව ඇදයි ෂනික හඳන්ගනිම සහ ස්මට් ජංගම දුරතන යදතුමක් නිර්මාණකිරීමට ඔස්ෆ්‍රලියාව සමත්ති වෙනවා එම යෙදුම මගින් ආසාධිතයකු මීට එක දශම පක් දුර සිටියේද හඳනාගනීම හැකිාව පවතිනවා ඩිජිටල් ක්‍රමවේ ඔස්ේ විඩි පහලක් පැන කෙටි කාලයක්තුලදී තමමා ආසාධයෙකු අඇ්දයි දැනගනීම හැකයාාවලබෙනවයි වාර්තාබන්නේ. මෙම ජංගම යෙදුම හඳන්වාදී පයක් තුළ ජනගහනය මිලියනයකට අධික සංඛ්‍යාවක් එඒය පරිශීණයකර ඇතිබවයි වාර්තාාවන්නේ. COVID -19 වසේ දර්ු ලපෑමට ලක් වූ යරපේ වැඩිම ජවිත කැනක් බිලිගත් ඉතාලියින් වාර්තාාවන මර්ණ සං්‍යාව මෙවනවිට පහලාගයක් ගැතිබෙනවා. පසුගේ මාර්තු දාහතර බනදාසිට මේදක්වා කාලයතුළවාර්තා වූ, අවම මරණ සංඛ්‍යාව දෙසිිය හැටක් ලෙස ඊ වාර්තාාවනා. ියලුම ඉතාලිය තුළ තිබෙන දිස්ට්‍රික්වල සිටින ජනතාව අනිකු ඩස්ට්‍රික්කවලට ගමන් විමන් කිරීම අවදානම් සහත තත්ත්වයක් නිසා ඔවුන්ට තමුන්ගේ දිස්ත්‍රික්ක තුළම මේ අවධනම පහලව වෙනනකන් රදී සිටන ලෙස ඉතාලි රජය මේ මොහතවන විට ඔුන්ගේ ජනතාව තැන්දිී තිබෙන ශේෂම සඳහන් කරන්න කැමති තාලයේ ජනතාව නිවෙස් කොලටම සීමාවී තිබෙන නිසා සුභා දර්මයාගේ ආශිර්වාද ලාබාන සතාසිම්පාව මේ මොහත වනට ඉතාලියයේ කඳුකර ප්‍රදේශවල සිත් වල්සුන් රංචුවක් පාරමාරුවෙන ආකා. ඉතාලි ජනවාධ්‍යය සහ ඉතාලය තුේ ඉතාමත් ජනත්‍රියත්වයට පත්චලාතිබෙනවා විශේෂම සඳහ කරන්න කැමති මිියන ගනක් වූ ඉතාල ජාතිකයන සහ අනිකුදජාතන් මාස දෙහකට අධි කාලයක් නිවාස තුළම කොට වී සිටිය එම නිසා ඉතාලි ආරක්ෂකන් සඳහන් කරනවා ඔවුන්ගේ මානසික පීරන සහ මානසික ආසතිය ඉටමත් ඉහල ගොස්ති වෙනවා එම නිසා තාලි ආරක්ෂකන්ස වලට දැන් නොකඩවා ගෘස්ත ප්‍රචන්්ඩත්වය පිළිබඳව පැමිලි ගලා එමින් පවතින බවයි ඉතාලි ආරක්ෂකන් සඳහන කරන ගැබුණු පෑයවිසි හතර තුළ ප්‍රංශයෙන් වාර්තාාවූ පුදගල මරණ සංඛ්‍යාව දෙසය හතලිස් දෙකක්. ඒ සමස්ත මරණ සංකඛ්‍යාව සිිත දහස් අටසය පනස් හයදක්වා ඉහළ දමින්. මෙෑ අතර වැඩිමිලට අලිකිමි දහසු දම් කරති වූ මොකකාආරණ ක්ෂ හතලස් දහසකංඛාවක් ප්‍රංශ පොලීසි සය භාරයට ගැතිබෙනවා උතුර පැරිසියේ ිනිස් නගරේද. එම මොක අවරණ තුගගේ සමග ව්‍යපාරිකයකුද අතර ගොඩිගත් වයිවාර්තාවන්නේ. අපේ රණවිරෝ? අපි වෙනුවෙන් යුදබීමට යන්නේ බය කියනදේ පැත්තකින් තියලා. එවැනි පිරිසක් නිරෝධහනයට බයවෙන්න හේතුවකුත් නැ ඔවුන් නිරෝධාහනයෙන් වසන් වෙන්නෙත් නැ අනේ නිසා ඔබට උමනාවන එකක් නැහැ එකයි එකයි නවය දුරකතන අංකය අමතර මෙන්න මෙතනත් රණවිරුවෙක් ඉන්නවා කියලා දැනුම් දෙන්න ඔවුන් තමන්ගේ කැමැත්තෙන් මයි නිරෝධාහනයට ලක්වන්නේ මේ වෙලාවෙ තමන්ගේ ජීවිත ගැන හිත්‍යවත් නැතුව අපි වෙනුවෙන් කැපවෙන සියලුම රණ විරුවන්ට සියලුම රුවන්ට. දිනකට සිදුකරන PCRCR පරීක්‍ෂණ සංඛ්‍යාව ඉහල් ලැඟවීමට රාජ්‍යාවධහනය යොමුව තිබෙනවා. ඒ විශ්වවිද්‍යාල වෛද්‍යපීට සමඟ සම්බන්ධී කරය නොයින්.ග්‍රාමත්‍ය මහින්දරජපක්ෂ මහතාගේ ප්‍රධාත්වී, විශ්විද්‍යාල උපකළපතිවරුන් සහ වෛද්‍ය පීට ප්‍රධානීන් මෙන්ම සෞඛ්‍යංශ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වනා. ොළඹ සවිජයවර්ධනපුර பேරධනිය කැලනිය සහ මඩකලපු නවිශ්විද්‍යயாලවල වෛද පීට හා ද්‍යාපීටවල රසානාගරකේந்தදු කර ගනිමින්, PCR පීක්ෂණ තවදුරටත් වැඩකිරීම පිළිබඳව එහිදී සාච්චා කරුණ. දැනට දිනකදී සිදුකරන PCR පරීක්ෂණ ප්‍රණයට අමතරව දිනකට තවත් දහසකින් ඒ වැඩකිරීමට මෙමගින් හැකියාවඋදාවනවා. පවිත්‍රා ව්‍ය රච්චි ආචර න්ඳර ගුණුවර්ධ නෑනමාත්වරුන්ද සකචාවට එක්ව සිටියයා. මේවල විට දෙවයින පුරා ඇදිරි නීතිය ක්‍රාත්මක වනවා නිවාඩුගොස් සිටින ත්‍රවිද හමුදා නිලධහරීින් කදර් වෙත ගෙන්වා ගැනීම පහසුුවන පරිදි මෙසේ ඇදිරි නීතිය පැනවීමටයි පියවරගෙන ඇත්තේ. කොළඹ ගම්පහා කළුතර පුද්ල දිිස්්‍රික් හැර සසු දිිස්ට්‍රික් වල ඇඳරිනීතිය හැට අලුියම පහට ඉවත් කර රාත්්‍රී අට යලි පැනවෙනවා. කොඹ ගම්පාහ කළුතර සහ පුත්තරමන දිස්ව්‍රීක් වල ඇඳරි ීතියමයිමස හදරබනදාදක්වා අන්්ට ක්‍රියාත්මකයි. අත්‍යවශ්‍ය සේවා හැරනුට වෙන කිසිදු කටයුත්තක් පනුවෙන් නිවස් වලින් බැහර නෝනලෙසයි රජ ජනතාවට දැනන්දන්නේ. ඇදදිර නීය ක්‍රාත්මක කාලය තුළල කඩරන්න නීතිය රහට කොටුර ගැනීම මෙහෙුම් අකන්්ඩභ ක්‍රාත්මකයි. ගී ගිය පෑ විසි හසර තුළ ඇඳදරි නීතිය කඩකළ පුද්ගලයන් දෙය විසදනකු අතරංගට ැති වෙනවා. එම කාය තුල පොිස් ාරටග ඇති රබාහන සංකාව හැත්තෑ පහක්. මාර්තුමස විසිවනදා සිට අද දක්වා. ති ටකිීම හෙතුවෙන් පුද්ගයන් හතලස් දහස් අනු පස්තනෙකු අතනංගොඩගෙන ඇති බව පොලි මාධ්‍ය කොට්ටාස සඳහන් කලා. එම කායතුළ රතවාහන ද දහ තුන්සි තිස් දෙක්ද පොලස් භාරයටගෙනැති වෙනවා, ොරුණ ඕුදුර පිටැකීම බෙනුවෙන් වගේයගෙන් ඇති ක්‍ර මාර්ක් සඳහ සෑම පාර්්ුවයකම සහයපක්ෂාකරනවා. එමෙන්ම ජනතා යහපත වෙනුවෙන් පනවා ඇති රෝ දහන ඇන්දිරනීතිය කඩ නොකරින් කරොනා මර්ධන වැඩ පිළිවෙලට සහය දැක්වීම සීල් දෙනගේ හ වගකීම බවයි රජය අවදහරණය කරන්නේ. රෝන අරදල පළිබඳව විපක්ෂය ගෙන චෝදනා ප්‍රතිීක්ෂප කරන බව හිටපු පාර්ලිමේන්තුමන්ත්‍රී රෝහිත අභේග නවාර්දර මතා පවසනවා. නිෙලුම් අවත පක්ෂ කාරයාලයේ පැවති මාධ්‍යහමෝකදී එමහතා මේ බව කියා සිටියා. විපක්ෂනාකකාරයයාලයේ අද පැවති මාධ්‍යහමෝකදී හිටපු විපක්ෂනායක සජිත් ප්‍රමුදා සමහතා මෙන්ම හිටපු පාර්මින්තුමන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වමහතාද අරමුදලේ මුදල් ජනතාවට ලබා දියුතු බවට අදහස් පල කලා. දැන් තවත් දුරටත් මේ ලොක් ඩවන්් එක මේ විදියට අනවනං අවම වසෙන් දැන් රුපියල් දහදාහක්කත්. එෙමද තම් රුපියල් පාලොස්ථාහක්කත් ඒ පුද්ගොලොන්ට ලබා දෙන්න සිද්ධ වෙනවා. පිට අහනට ලබෙනවා සුවිශාල මුදල් ප්‍රමාණයක් අපට විදේශ ආධහර හැටියට විධ රටවලින් ලබෙන. ඒ ලබෙන්න්න වූ ආධහර ක්ශේෂෙන්ම මේරටේ දුක්විඳෙන ජනතාවගේ කුසගින්න නිවාලන්නට තමන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරන්නටඒවගේම තමන්ගේ ආහාරවශථාවයන් සපුරාලන්නට ලබා දෙන්නේ කියලපම යෝජන කර. ජනාධපති අපේක්ෂකයා බවට පත්වෙච්ච සජිත්‍රම දස මහත්මයක් කියනවා යම්යම් අෞෂද වර්ග වගේයක්මම යෝජනා කරන වර්තමාන රජයට ප්ලකනිල් හයිඩොක්ටින් ඇසිත්‍රමයින් කියන වෂධ ප්‍රමාණයන් හිනිය නොමැතිවනාකාරයට අපේ රටේ ජනතාවෙන් ලබාගන්නන්නේ හිෙන යෝජනනා. මොන දැනීමක් ඇතුවද මේ විදියට මෙතුමා ප්‍රකාශ කර. ඇමරිකාවේ ජනාධිපතිවරයා කියනවා. විසබී ජනාසක දියර ඇඟට එන්නත් කරගත්තම් පුළුවන් වෙයි මේ රෝගයෙන් ගැලවිලා ඉන්න. වැරදිලාවත්. සජිත්පයමදා සමහත් මෙය. මේ රටේ ජනාධිපති වුණනා අරංගෙහෙම. එනම් අපේ කොරෝනාරෝගීන්ට පෝනවා මෙන්න මේබෙහෙත්්ටික්. මෙන්න මේ වගේ අය තමයි බොහොම පැහැදිලිව අද මේ ගෙන යන වැඩපිළිවල කකුලෙන් අඳන්න උත්සහරට. ිෝ න් වා ප ැ හ ක් ඳ හ ළි බ . ්‍ය්තිපාලය කිරීම වෙන ලබෙන ආධාර මුල් හෙතුමතට වියතම් කර දරන්න උත්සාහයක් යයටතගහම වෙනුවෙන් කෙලා ඕනක්පතකෙන් චෝදනා කරනවා එන්න මේ තියගන්න කිරවල් හෙම කල්ලි දෙන්න නෑනි ෝක ටවල්ලල් ආධදර් ලබා දෙන්නේ. ඒ ආදර වශයෙන් ලැබෙන්නේ වෙන රටක ජලතාවගේ බදු මුදල් ලොලින් හෝ සාමාජික මුදල්ලුලින් තමයි ඒ ආදර දෙන්නේ. එතකොට ඒ ආධාර දෙන රට ආධර ලබාගැනීමේද ආධාරවලටත්තිනවා ගිවිසුමක්. නික අසංකරන්න බැහැීම ගිවිස්. ඒ සඳහා මුදල්ලමාත්‍යයන් සේතිනෝ විදේශ සම්පත් දෙපර්තමේන්තුව කියලා දෙපාර්මේන් ඒ දෙපාර්තමේන්තුව ආධාරවලල්ට වග කියන්න ඕනේ. ඒ වගකීම ඒරට ඒරටේ ජනතාවට ඒරටේ පාර්ඩිමෙන්න්තුවල්ට වග කියන්නවා. ද මේ තරම් බොලද විදියට තර්ක කරපු කාලයක් ලංකා ඉතිහාසේ මේ ආර්ථිකහා තාක්ෂණික කර්ුණකාරණා සම්බන්දධයෙන් ඉතිහාසේ තිබිලමනයි. ඇ අත කොත පක්ෂ ලස්ථාන පවැති මාධ්‍ය හමෝකද හිටපු පාලිමේතු මන්්‍රී අකිල රාචකාරවසම් හතාකයාසිටේ, කොරුණ අතුරතුරු රචය වසන් කරන බවයි. ඊතද හිට පාල්ලිමෙන්තු මන්ත්‍රී රහිතබේය කුණු වර්දන මහතා අද පිළිතුරුල බාතුන්නා. නාවික හමුදා කඳවරේ ඇතිවුණ සිද්‍යා සමග හිතුවත් වැඩිය බරපද දැන්ට පැමල්ලතින අපිට ප්‍රශ්යක් යෙන්නේ ඇත්වශය නිවර්දි ොතුරුද කියගත්ත අපට ප්‍රශ්නයක් මතුයමින් පවතින? විපක්ෂයම චෝදනවත්තාවතිය නො මේ කොරනා රෝගීම් ගැන ප්‍රමාණය සංකයවන් රජය හඟනෝ කියලා ඒක ඇත්තක් ේ නොද ගැන බතුම දැනුවද බොහොම පැහැදිලිව සත්‍ය ොරතුර තමයි රජය ඉදිරිපත් කරන්න. අපිට මොකටද මේ කොරෝණ වසංගතය හමුවෙන රෝගීන් ප්‍රමාණය අඩුයි කියලා කාවදා අපි රවටන්න දැනටරවටන්න කිසිූ මුණ වන්නේ. ඇබේ අපි කියනවා විපක්ෂේ ඉන්න කෙඩකුට. පුළුවන්න්නම් අභියෝග කරන්න ඒ කියන්න දත්. වැරදිී ත්ත නම් සත්ත්‍යය තොරතුර ෝබලඟ තියෙනවනන් කරුණා කල දිරිපත් කරන. බෙම මාධ්‍ය හම පලති එල බෙන මැතිවරණය පිළිදවද අදහස් පලපුුණ. ඇතවශයම දැන් පාර්ලිමේතු නැවත කැදී ුතුයි මේ තිය ත්වේ මත නැම් මේවා පාලිමේන්තුව සාකච්ඡා කරල මේ නීතිමය ක්‍රමේදල්ට යන මුදල් අනුමත කරගන්න කොරෝණා වෛරසය මුුවවෙෙන් දෝන වෙලා තියනවා අරය ඉදුල්ච්ච පාර්ලිමේහිතුව නැවතගේ. හවතර ලය තුල ඔහු කි්වොත්, ට ඔහුන් අපිදන්නවා ඉතිහාසේ නොයකුත් විදිහට තීන්දු තීරණ ගත්තා. රට අහිතකර තීන්දු ගත්තුවා. ඒ ට අහිතකර තීන්දු ගන්න පරණ පාර්ලිමේන්තුව ැඳවන්න කියල තමයි කිය. අද යුග අවශ්‍යතාවය මහ මැතිවරන නොවෙේයි. අද යුග අවශ්‍යතාවය කොරෝනාා මර්ධනයයි. මැතිවරනයක් එපා කියල කිසිවිටකත් අපි කියන්න. මැතිවරන ඇත්තියන් මේ මැතිවන්න ප්‍රකාශයට පත් කරලා ඒ වගකී මාණ්ඩුව සහ සමාට මැතුවන කොමසබෙන්න්න පුළන් හමෝම බාගන්න. ඒ ඒගැි දැන් එකකතුෙන් පුක්කරන්න පුලන් හැම සහම කරන්න එකුතු වෙන් හැම සෑම කල අවසාන අපිට වෙෙන්වෙන්න සිද්ධ වුනා වෙනම වෙන යන්න සිද්වෙලා දැන් අපිට ගන කතා කරලා වැඩක්නේ අලිය ලක්ුණින් තරගවා දීන්න තීරය කල අපිසිල් අවසන් කළලිවරයි. මැතිවරන්නේ පවත්වනක මැතිවන්න කොමිස මේ රාජකාර. පටේ ජනතාව ඉතා හොඳින් ආරක්ෂා කර ගැනීමටත් ඔහුන්ගේ ජීවනෝපායන් ගැන සොයා බැලිීමත්. අපේ රජයේ වගකීමක් අපි අන්නේකාකුරට ඉටු කරන රජය. ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය තුළ පසුගේ යහපාලන රජයේදී සිදුවූ මුූල්්‍ය වංචාවන් රැසක් පිළබඳව සොයා බැලීමට විශේෂ විමශන ආරම්භ කර තිබෙනවා. ඒහස් පහලවෙේ නවාරී න්වෙන්න්ටයින් පසුව ස්වාධිහින රූප වහිනය තුළ මුල්ලේ අක්‍රමිකතා රැක් සිදදු ඇති බවට මුලික විවර්ශණවලින් බෙවන විට අනවරණයවෙීතිබෙනවා. යනුව එම අක්‍රමිතාවන් කඩිනමින් ස්වා බලා දේතිමේ ක්‍රියාමාර්ක කැනීමට විශිෂ් විවර්ශණ කමටක් පත්කිරීමටද වත්මන් පාල නාධිකාරයත්තීරණය කලා. යලුව නාලික ප්‍රාර්ධන කටයුතුවල යෙදනින් ඇැම් එලදහරින් සිදුක මුල්ලේ අක්‍රමිකතන්ද ඒතිනික විෝහෙතුල නොමැති තනතුරු ස්ථාපිතකොට විශාල දීමමනා ලබාදීම පිබඳවද. අනුමැතියකින් හා විදිමත් විගණනෙක ොරව. දුකරන ලද ල්ලි නදනු රැක් පිළිඳව ස්වාධහින රෝපවාහිනි මාාධ්‍යචාලා සේවකයන්කින් ලද පැමිණල්ලි මතයි මූලික පරීක්ෂණ ඇරඹන. මූලික පරීක්ෂණවලින් ලද තොරතුරු පදනම් කර ගැමින් වෙදිමත් පීක්ෂණයක් සිදුකොට අවශ්‍ය නේතිමය පියවර ගැනීමටද වත්මන් පාලනාධකාරය තීරනයකොට තිබෙනවා. ජනතාවට වග කියන විද්‍යත් මාධ්‍ය නාලිකා වක් පශයෙන් වෙනවිදධ භාවෙන් යුතුව කටයුතුකිරීම ස්වාධහින රූපවාහිනි මාාධ්‍යචාලයේ මූලික ප්‍රතිපත්්‍යේබුවත් පසගේ යහාලන . ද කාලේ තුළ ජනතා අප්‍රසාදයට නාලිකාව පත්කරමින් ආයතනය මුල්ලෙමේ වශයෙන් සහ, ගුණත්මක තත්්පයෙන් පහත්ත හෙලීමට ක්‍රියා කළ සෑමන් එළදහරෙකු මෙන්ම ක්‍රියාකාලාපයන් පිළිබඳවද මෙම විමර්ශනයේ දී වෙදිිපත්වස්වා බලා කටයුතු කිරීමට නියවිතයි. ොරෝනා ව්‍යසනය හමුවේ විදේශයන් හි සිරවී සිටන සිසුන් මෙන්ම රාජ්‍ය නිල්ධහරීන් මරටට රැගෙනීමට රජයතීරණය කළ. ඒය අනුව බොහෝ දුස්කරතාමදී ඔවන් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාදාමය ආරම්භ වනා ඉන්දිියාව පාකිස්ානෙන්ම නේපාලයාදී රටවල සිරවී සිටි ශ්‍රීලාංගික සිසුන් තමන්දිවයිෙන්ට ගෙන්වා ගන්නේ දිගින් දිගටම විධ ආයචනා සිදු කළ ඔවන් ජනාධපතිතුමා ප්‍රමක රජය ඉල්ලා සිටි කෙස ෝ මන්ට ශ්‍රී ලංකාවට පැමණීමට අවස්ථාව සලසාධන ලෙසයි. මෙම අධ්‍යනටයතුඇතුළ ශේෂත කටිතුුදාහා විදේකතව සිටන රජනිල් දරීන්ද තමන්දිවට ගෙන්වාගන්නා ලෙස රජනිල්ලා සිටිය. ඒය අනුව විදේශ සබඳතා අමත්‍යංශය තවත්තා ඇතන රැසක්කා සම්බඳධවෙමින් මෙම පිරිස්දිවෙන්ට ගෙන්වාගනීමේ වැඩපිවෙල ආම්භ කලා. ඒ අර්ථයේ පාකිස්ථානය ඉදයා හා නේපාලීසිරවී සිටිසිසුන් හා රාජ්‍ය සෙවකයන් අවස්ථ කිහිපකදී මෙරට රැගෙනීම සිදු කළ ශ්‍රීලකන් විශේෂගුවන්නයාා ඔපයෝගිරගනිින් යනුව ංලාදශයේ දකානුවරසිට යුවල් එදාසාර්ය විසිත්තුන දරන ්‍රී ලංකන් ගුවන්යා නයෙන් තවත් හැත්ත ඇත්තුම් දෙෙකු අදරාත්‍රී හතය හතලිස් පහට පමණ දිවෙන්ට ලඟවීමට නියමයි. ඔවුන් නිසි සෞඛ්‍ය අරක්ෂත ක්‍රමවේද අනුගම්නය කරමින් නිරෝධහයින මධ්‍යස්ථන කර යොමුකිරීමටයි කටීතුයදාා තිබෙන්නේ. අදදින බංගලාදේශයේ දකානුවරට ශ්‍රලංකන් ගවන්සේවට අඇත්? ල් දාහපයි විසත්ව වන්න යන ගුවන්න්‍යයානයෙන් මගේින් හත්ත සුන්දනේ ශ්‍රී ලංකාවට ප්‍රැමිියීමට නියමතවතුව වෙනවා ඒ ගවන්න්‍යයානය ලංකාවට අවස හයි හපලස් පාට පමණ තමයි ප්‍රැමණීමට නමතගත්ේ ඉන් අනතුරුව එන සියලුම මගේින් අපගේ ආගමන ජනටතුසා රේකු කටයුතු නමවායි පසුව එයයි සියලම දෙනා අවශ්‍ය නිෝධාන මත්තාත්තානලස යමුක්තරීමට අපි අවශ්‍ය ියෝරග. ශ්‍රස්තවායෙන් රට මුදාගත්තා සේම අපේ රණවිරුවන් කොරුණ වුවදුරින් ජනතාව බේරාගන්න ජීවිත පරදිවිට තබක් කරන කැපවීම අවතක් සේරු නොකරන්නේ අමරපුර චූලගන්දි මහානිකායේ අනුනායක පූච්ච වැලිතර අමරනන්ද ස්වාමීන් වහන්සේ ඉන්දීමමක් කරනවාා. පණවිරුවන් කරහි. අපේ ගුණවිරුවන් මවවිරුවන් මේ වසංගතියෙන් අපි බේරාගන්ධ ගිහිල්න්න. ලොකු කරදරේකට මෝන පාණ්ඩ වෙලා තියනවා. එඒ වනාට අපේජනතාව මා කැත ආකාරයකට පොලිසියට එකුලා නමේට කතා කරල නාවික හමුදාවකනෙක් තිනවා කියලා. බොරු ප්‍රතාරය කරල ඒ ගනවිරුවෝ නාවිකාමුදාවේ දරුවපාස්ථාවකට පත් කරනවා. එවැනි දේවල් කරන්ඩිපා. ඒ දරුවෝ අතේජීවිත ආරක්සා කරන්න්න තමයි කැපකිරීම කරෙ. එනිසා. මහා ජන්නතාව හැටියත මේ රට ගොඩනගණ්ඩ නැං ජීවිත ආරක්ෂා කරගණ්ඩ නැං උගතුමල්ලා ඔළුව පාවිච්චි කරලා තමන් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න.. කොරෝනා වෙසෙනයිෙන් පසු රට ගොඩනකීමේදී සියලු පුරවැසියන් චර්යා වෙනසක් තුළින් එකක් මෙන් වැඩ කළයුතු බව විද්ධතුන් පෙන්වාදෙනවා. වාධින් ලූපවානී සංවාධය වැඩ සටහන්ට එක්වමින් ඔවුන් ප්‍රකාශ කළේ සියලුම් මාධ්‍යයටද රට ගොඩනැකීමට මෙමෝතේ විශාල වකීමක් පැවරී ඇති බවයි. දෑ ජුේ දීත්වෙලක් කොයිඉවෙලේ හැරි වැඩට එන්න උනාහම බොහෝ ආය එත්තන මාසකාමරක් ඇල්ලන කීප දෙෙනකොට තමයි මුල් අවස්ථාව එන්න කියලා. එතකට අපි සූදානන්ද විදායක නිලධාරයාගේ සිට එතනඉන්න අනිත් සියලෝම සේවකයන් තමන්ගේ කාමරේ පිරිසුදු කරගන්න තවය කෙනෙක් එතට ගන්නකූ. තමන් සූදානන්ද තමන්ගේ කෑම කනයක වෙන දහදෙන එක්කවවෙලා කතාවක් කරගන්න හිනාාවේගෙන එකක්නගේ බත්මුලෙන් බෙදාගෙන කනේක වෙනස් කරලා තමාගේ කෑමක තමාගේ මේ සුඩේනන් කාල අතුහොදගෙන පරිසමෙන්ඉන්න. තමං ලෑසිත තවත් කුමු ගෙනියන්න තවක් කෙනෙක්ක තැන්ටෙනවාවට වැඩිය තමන් ගිෙනියන කෑම ටික කුණු ටික පරිස්සමෙන් ගිල්ලා හරිම තන ටෝක දා එන්න. ඒ රද්ධ අපි ඇතිකරගය නිමතව රයා වෙනස. කාර්යාලයක් විවෘත්ත කරනවා නම් කර්මාංශාලාාව කතිම විෘත්ත කරනවානම් අපි පුහුණුවත් දේතුවයි. අප වඩ ඩක් නෑ ඇතින් එන්නකිවට එක වෙන්න. පුහුණුවක් දලා මේක එකට හුරු කරන්නවන. ඒ පුහුණුව සිදිවේ යුදත්තේ එම සේවා ස්ථානීමයි. පා පලුවන දවස පෙරහුරුවවාක් වශයෙන් කරොත් මංගිතන්නේ ඒ ගොඩාක් වැදගත්තේ. සමහර වෙලාවට ආර්තනයේ වැඩ කරන සංකාාව වැඩිනම් අපට තවත් ඇගලි සලකම න් දෙකතුනක් තියන්න වෙයි මක දෙෙමනැත්තන් මේ අය එක තැනක අදිිගහෙන නිසා. මාධ්‍යයකින් යම්කිසි වාර්තාවක් දෙනකට අපි ඇතන්දී යම්කිසි පනිවිඩයක් ජනතාවට ජීත. මේ නිකන්මාර නිියස් සැලිවෙ එකක් කියල විතරක් ධානකට මමන එකගැනෑ. අපි දැක්කා සමහර රූපාහහිනි මාධ්‍යවලම . ති ප්‍රකාශය මේ පල කරනවා ද පරෝගින් සොයාගත තැන්වල උන්ගේ නිවස් පවා පෙන්න්නනවා මේ මොකටදින් රම මොකක් දැතිවන්න මොක් දේක ප්‍රති පලවෙ ශේෂයෙන්ම සමාජ මාජ්‍ය ජාලාවල යන සමහර පවතිත් එක් මේ ලෙඩට යම්කිසි කොන්කිරීම ෑදල තියෙනවා.නි සමහලාරමය රෝගයට සත්කාර කරන සෞඛ්‍යකාර්මන්ලේ පවා කොන් කිරීම ලක්ව තත්යක් තිවල තියෙන. මි හරිම කනකාට දායකතොත් ඇැති ැන් සහලටි දක්කමය ඉදිරියේදී මනිතනි මාධ්‍යයට අති විශාල වගකීමක් පැවරෙනවා මේ සම්බන්ධව ජනතාවදැනුවත් කිරීම ජනතාව බලගැන්වීම ඒවාගේම අපිට ඉදිරියේදී අවශ්‍ය පියවරවල් ගන්න. මෙරට කොරෝණා බෛරසේ පාලනය සඳහා චීන රජය රුපියල් මිලියන දෙසේ එකොළහකට අධක වටිනාකමකින් යුත් බෛත්‍ය උප කරල තොගයක් පරිත්‍යාග කරති බෙනවා. කොරෝණ වයිසේ රට තුළ පැතිරයාම පාලනය කිරීමට හා එම ූදුර රටින් තුරන්කිීමට ජනාධිපතිමා ප්‍රමුක රජය සංවිධානත්මක වැඩ පිල්වෙලා ක්‍රියාවට නංවාති වෙනවා. එහිදී සෞඛක සේවා ශක්තිමත්කිරීමට චීන රජය රුපියල් මලියන දෙසේ එ ගොල්හකට අධික වටිනාකමකිින්යුත්, අධ්‍යවශ්‍ය වෛද්‍ය ආරක්ෂිත උපකරනතොගයක් ලබාදීමටයුතු කළලා. க்காவே වැபலන சீன தானாபති உவை மහතා அமா පවිत्रா வ்්‍යரச்சிමहाත්මயවෙது அදාல பரி්‍යயாகහதுனா. ரோண மර්தனයට சீனත් ක්‍රயாமார்ග ඇතුலත්වාර්තාාවද அමා්‍යවයටහදුனா. லොவ் බලව ராாய்ஜக் වன சீனය ஸ்්‍රரி லாංகாවට தீர்ற்க காலின உதவு බதன ිතුක් බව එහිී பிர්‍රக்காශ කல ஆ්‍යவரිය சீන ලබාதனு உப்பக்காவலட்டு ஸ்්‍රரி லாංக்காவேස්තුතිத பல කலாம். ීමන් සහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම COොවිD දහනම සෞඛ්‍ය හා සමාජාරක්ෂක අරමුදලට රෝපියල් මලියන පහකමුදලක් පරිත්‍යාග කළා සීමස් සහිත ලංකා විදුලි පෞද්ගලික සමාගමින් සභහපතිය නීතිීඥ අතුළ ද සිල්වාම් මහතාතතුරු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන්ගේ සහ ෘති සමිති නියෝජිතයන්ගේ සහභාගීතුවෙන් මෙම මුදලට අදාළ චක් පත අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාමිත බහර දුන්නා. ඒ විජරාම නිල නිවසේදී. සමාග මේ සේවකයන්ගේ දිනක වැඩුපද මෙම පරිත්‍යාගේට ඇතුළන්. අයිටන් මනුෂත්වේ සත්කාරය අකන්්ඩව ක්‍රියාත්මක කරෙනවා ඩයිලොක් ආයතනය සමග එක පුතුුවෙන් මෙම සත්කාරය ක්‍රියාත්මකයි අය මනුෂත් සත්කාරය ඩලෝග එක බුතුුවේ කොරෝණ ව්‍යසනය හේතුවෙන් අපි රටේ බොහෝ පිරිසක් විධ අස්තුවාවට ලක්ව සිටින. ඒත් එම පිරිස කිසිවිටකත් තනි නොකරන බව අයිටන් මනුෂත්වේ සත්කාරය තුළින් ඔප්පු කරහමාරයි. අපේ මනුස්සකම කෝරණවර සේට පරාජය කළ නොහැකිී යනතමාව අඇතයියින් මනුෂත්වේ සත්කාරය ආරම්භ කරුණේ. මේ සඳහා කලාහරුවන්ද දායික වී සිටිනවා. නිදහස් කලා සන්ධය රුපිය ලක්ෂයක මුදලක් ලබා දුන්නා. ටෙල්නාට නිෂ්පාද නිවුටන් විධාන පතරන හතාද අයිටන් මනුෂත්වේ සත්කාරය සඳහා රුපිය ලක්ෂයක් පරිත්‍යාග කලාා. වාදින් රපාණ මාධජාල සභාපති සුදතරෝල් නහතා එම මොල්ල්‍ය අදහර බාරගත්තා ITයෙන් මලුෂ්‍යත්වයේ සත්කාරය. ඩයලො එකමුතුෙන් කොළඹ මැනිින් වෙලඳපොළ අනිදදාා යළිවෘත කරනවා. ඒත් දින දහසයකට පසුවයි. මෙන්තර විශ්බී ජාරණයට වසාදමුණු නාරාහිෙන් පිට විශේෂි තාර්ථක මධ්‍යස්ථානය අද යළිවෘත කෙරුණා. රෝන වෙසන හමයි කොළොඹ මැනිං ලඳ පලද වසාදබීමට කටයුතු කරුණා. දිනදාසයක් වසාතිබූ මැනිංවෙලඳ පොල අනික්තා සිට අලියෝම හතරට ආරම්භ කරනවා. දිනපතා පස්ව එක දක්වා ඒ විෘතව ැබීමටයි කටයතුයොදා ඇත්තේ. විශේෂෙන් ගොවින්ගේ දැඩඉල්ලීම පරිදි මෙම තීරණයගත් බව මැනිින්මාගත් පොදවෙල්දංගමය පවසනවා. ඒය අනුව කෘෂ නිස්පාදන ප්‍රවාහණට පහසකම් සල්සාදන් ලෙස එම සංගමය ආරක්ෂකංශවලින් ඉල්ලීමක් දෙකරනවා. වෙලදාම පමණක් උදේ හතරේ සිට දහවල් එක දක්වා මෙය ස්ථානය පවත්තගෙන යනවා පිටස්තර වෙළද සල්ලොලිින් මාර්ථික මධ්‍යස්ථානවලින් ගන බඩු ස්ගේන්්ඩ එපා කියනවා අපේ ගොවන්ගේ රුසි නිස්පාදන පමණක් මේ අවස්ථායි ප්‍රමාණවත් වෙනවා සියලුම ආරක්ෂක විධාන කළඳගෙන වෙඳ පොල්ට පැමිෙන්් කියලා ආරාධනා කරනවා අබුලත්විට සිගරට්ස් ඒ වගේද දෙවල්ලින් අපි වැලකී සිටින කියලා සියල්ුම පරිබෝගකයන්ගේෙන් ඉල්ලා සිටිනවා ඉරිදා දිනේදම වෙලඳ පොළව වසාතාබන. විසබීජහරණය සඳහා.මේත්‍ර මැනිින්වවැල්ද පොල වසාදමීමත් සමඟ කණ්ඩවෘතව පැමති නාරාහි පිට විශේෂි තාර්ථක මධ්‍යස්ථානය විශබීජාරණය සඳහා ඊය වසා දෙමුණ. එම කටයුතු අවසනීමත් සමඟ ව්‍යපාරික කටයුතු සඳහා එම මධ්‍යස්ථානය අද පෙරවරුවේ ගලි විෘත්තකරීමටයි පියවරගෙනුණේ.ෞඛ්‍ය ඔපදෙස් නිස පරිදි පිළිපදමින් මධ්‍යස්ථාන වෙත පැමිණෙන් ලෙස එහි පාලනාධිකාරිය වැළඳන්ගෙන් ඉල්ලා සිටිනවා. සමගෙන සව සහ තිය වාදදුන්රෝපානයේ ප්‍රධාන ප්‍රත්්‍රකාශය අවසානය යළිතාමයමු රාත්‍රීනවය යිතියට www.ipnnews.telk.